හෙලෝ යාලුවනේ ඕලව සාදරයෙන් පිළිගන්නෝ මගේ YouTubeු් චන්ලිකට අදමං ආලායික්ක කතා කරන්න බලාපොළොත්තු වෙන්නේ ලෝ බයානකම ජලප්‍රබෝ ගැන ඕල මගේ චන්ට අ කරන්න හල තින සට්ට එ බන්නන්නේ එක ඔබාගෙනන්න ඒවගේ මේ හපැත්ති තියෙන බෙල්ලයිකරන්න එකත් ලික් කරෙකිරන්න වීඩියක හොඳයි කිලීත න වනන් ලයික් කරන්න ඒ වගේ මාල්ට මේ වීඩියල ගැන ති ෙනද හස් පහලින් කමෙන් කරන්න තමත කරන්නපා ලෝ භයානකම ජල් ප්‍රබෝ විනෝඩි චාරිකාවත් පිටත්වීමට මත්තී අපේ සහුරුදු දෙයන්ගෙන් සෑමවිටම පාහයේ ලැබෙන උපතිෙසක් වන්නේ අනුතුරු දායක ස්ථානවල දියනෑමට නොයින ලෙසයි. හෙමෙන්ම වැව්වමනුවල මෙන්ම මුහුදු වෙල්ලෙත්. නෑම අන්තුර් දායකයි යනුුවෙන් සඳහන්කර ඇත්්චිපුුවරු ඔබ ඕන තරම් දැක ඇති. කෙතරම් පිනීමට සමත්කම් දැක්කුවද සමහර ජරප්‍රපවල සහර ස්ථානවල පිහිනීමයාම අත්්‍යශය භයනක වෙනවා තාපත් සමහට ජලප්‍රලන්ට බැසීම පවා සෞ්‍ය වැටළු ෙනතිෙනවා එබෙන්ම කොතරම් ආරක්‍ෂාකාරී යාආත්‍රාවක් වුවද අනතරට භාජනය වන්නට ඉතා වැඩි සම්භාවිතයක් ඇති ස්ථාන මාමූදේ හම වෙනවා වීඩ එකවාල් හතා කරන්නේ එවැනි අන්තරාදායකම ජල ප්‍රභය කිහිපයක් ගැන අංක ්‍රියෝටින්ටෝ ගංගාව ස්පානන්නේට රියෝටින්ටෝ ගංගාව සවිසෂී එකක් වෙනවා මෙහි ජලය යහමින් තිබුණද කිසි කලක දෙදිනදා භාවිතයට ගත නොහැකි මෙහි ජලය තද රහතු පැහැට වෙන අතර ඉතා ආම්ලික වෙනවා කෙතරම් ආණ්ලික දෙයත් මෙහි PH චගය යි දශ මහ තත් දෙකයි දශම් පහක්වැෙන ඉතා අඩුවගයක් ගන්නවා අතීදේදී මෙම ගංගාව රන්රිදී තම වැනි ලෝහ ගැවසීගත් එකක්ව තිබු අතර වසර පන්දාහක පමණ කාලයක සිට සිදුවන ඉල්ලම් ගැරීමේ කටයවුතු නිසා මෙහි ජලකඳෙ තත්ත්වය වර්මන් තත්ත්වයට පත්වී තිබෙනවා යකඩ හාසල්ප ඔක්සිකරණය කරන බැක්ටීරියා මෙහි සක්‍රියව සිටින නිසා ජලයට එහි වර්ණය ලැබී තිබෙනවා. දෙම ජලයේ ගැවසෙනවා තියා එයට බැසීමත් අන්තරාදායක වෙනවා. අංක දෙක ජේකක්ගේ ලින්ද. ඇමරිකාවේ එත් සත්්ජනපදේ ටෙක්සාස්පාන්තයේ පිටි ජේකක්්ගේ ලින්ඳ සංචාරයක ආකර්ෂණය ඉතා හොඳින් ලබන ස්ථානයක් වෙනවා. කෙසේ නමුත් කිිමදුන්කරුවන් මෙහිදී මුහුණ දෙන අන්තරාය නම් සුළුපටු නැහැ. ජේකක්ගේ ලිඳ පතුළ කොටස් කිහිපයකට බෙදුුණු කුටීරයකින් සමං වෙන විට අතර, මෙහි ඇතැම් ස්ථානවල රොන් මඩ වැනිදේ තැන් පද්ද තිබෙනවා. කෙමදුම්කරුව එකගේ වැරදි පියවරක් මේවා විස්සීම මෙහි සමත්වනා අතර මේ හිතුවෙන් දර්ශන පරිපතය අවහිර වී ඉන් ඉවතට පැමිණීමට ඔවන්ට හසසුවෙනම එක්දාාස් නවසිය හැට අතරේ සිට එක්දාාස් නවසි අසූහතර දක්වා වූ කාලය තුළ මෙහි මරණ අටක් වාර්තා වුණ අංකතුන ඩොමිනිිකාහි ඌුණුමතුරවිල, ඩොමිනිකාහි ජාතික උද්‍යානයක් තුළ පිහිටා ඇති මෙෙම විල ලොබ දෙවනුවට විශාල්තම උනුද උල්පත වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ වසරය සෑම කාලයකම මෙහි ජලයේ උෂ්ණත්වය නටන උෂ්ණත්වය වන සෙල්සිිය සංශක තිී්ජට ආසන්නේය තිබීමයි. සාමාන්‍යයෙන් මෙහි ඉවුරු ආසන්නේ ජලය සෙල්සිය ශංශක අසූ දෙකත් අනු දෙකත් අතර අගයක් ගන්නවා මෙහි මදදේ ජලය නටමින් පවති නමා. මෙහි මද්දේ විෂ්ණත්වය නිසාාආකාරව නිර්ණය කිරීමට විද්‍යායෙන්ට අපහසුුවී තිබෙන්නේ නිලන්තයින් එඉන්නගෙන කුමාලය නිසාය අංකහතර බෙලිස්ස විශාල නිල්කුහරය මේ පීට ඇත්තේ බෙලිසි වෙල්ලා සන්න සාගරේය මේ කුහර සේදී තිබෙන්නේ දේයට පිහිටන විශාල කුහර පද්ධතියක්නුයි ලෝ වඩා සංකීර්ණ මුහුදු ගොහා පද්ධතිය සහිත මෙහි සුලබව සබ්මැරීන් හා කිමදුම්කරුවන් අනුතුරට බාජුන් වෙනවා. මෙහි කුහරවල ගැඹුර අතරමං වීමත් මේ තදාසන්න ජීවත්වන මෝරු වැනි සතුන් පහසුවෙන් ජීවිත හානි සිදුරු කරනවා අංකපහා. කිවූවිල කිවූවිල රුවන්ඩාව හා කොංගෝරන් ජනරජයේ යන රටවල් දෙකටම අයත් විශාල ජල ප්‍රභවයක් වෙනවා මේ නිර්මාන වී ඇත්තේ නිම්න එක හටගත් ස්වභාව එකක බූ පැල්මක් නිසායි. මෙහි ගැමර මීටර් හාර්සි අසූපහක් වන අතර මේ බූපැල්ම තුළින් විල් මතුපිටට මීතයෙන් මායු හා කාබඩක්සයිඩ් ගණ කිලෝමීටර් ගණනක් වාර්ෂිකව නිදහස් වෙනවා මීට අමතරව මේ බූපැල්ම හේතුවෙන් අවට කලාපේ භූකම්පන ඇතිවීමේ අවධානකමුකු තියෙනවා මෙහි පීනීමට යන ඇතමුන්ට කාබන්්ඩක්සයිඩ් මීතෙන්වායෝ ආස්ට්‍රණය වීමෙන් ගැටලු පැනෙන ගෙනවා අංකහාය. ඊජිප්තුවේ ඩහාර. ඊජිප්තුවේ ඩහාබ් නිල්කුහරය ලොව අනතුරුදායගම කිමුදුම් ස්ථානය ලෙස හැඳින්වෙනවා. පහුගේ දශකය තුළ මෙහිදී විනාශ වූ ජීවිත ගණන එකසිය පනාාකට අධිකයි. මේට කිමදුම්කරුවන්ගේ සුසානභූමය ලෙසද නමක් පැටමැදී තිබෙනවා. මෙහි පතුලේ ඇති ඉතා සංකීර්ණ ගුහාාවත් ඔක්සිජන් මදවීමෙන් සිදුවිය හැකි අපාසතා, පහසුවෙන්ම ඇතිවීම නිසාත් මෙවන් මරණ සිදුවෙනවා අංකහත කරචායි විල. නැගෙනෙහිට රුසියාවේ යුරල් කඳු පෙදෙසේ දක්ුණුදිගට වන්නට පිහිටිමේ විිල ලෝ වඩාන්නම දූෂණයට ලක්කූ ජලප්‍රභයක් ලෙස සැලකෙනවා. මේ විල හා පදාසන්න පෙදෙස පසුග සියවසේ දැඩි ලෙස විකන්න ශීලී අපද්‍රව්‍යවලින් අප විත්‍ර වුණ. මේ සිදුවී ඇත්තේ රුසියාවේ නයිෂ්ටික අවි නිෂ්පාදනය කරන විතාල කර්මාත්‍රශාලාවක් මේ අසල පිහිටා තිබීම හේතුවිනි. මෙහි ජලට නිරාවරණය වීම සමෙහි ආසාධමිකතා සිට පිළිකා තත්ත්ව පවාය ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. වට නිල් කලපුව එංගලන්තයේ ඩර්භිෂරයේ පීට ඇති මේ ජලප්‍රභයවය ස්නානය කිරීමට හා විනෝදවීමට නොසුදුස එකක් ලෙස සැලකිෙනවා අතීතයේ. ඉතා ජනප්‍රිය සංචාරක ස්ථානයක් විය තිබුණා මෙහි ජ ඉතා භාෂ්මික වන අතර පී එච්චගය එකොලහයි දශම තුනක් පමණ වෙනවා. මේ සිදුවන්නේ මෙහේ ජලයට ඇමෝනිියයා ඇක්වීම නිසායි. මීටාමතරව මෙහි මිනිස්සිරුලට අහිතකර දිලීර පවතිනවා අද වනවිටත් මීට කර්මාන්ත ශාලාපද්‍රවය සත්ව මලකුණු වැනිදේ එඩි වැඩියෙන් එක් වනවා. මෙහි පීනීම අනතුර්ගායක බැවින් ඒ අපහසු කිරීමට, මෙහි ජලය කලුපෑ වැලුණේ ගැන්වීමට තීරණය විකර තිබෙනවා. හරියාලුවනි මගේ වීඩියක මෙතනින් ඉවරයි මගේ වීඩික හොඳ නඳදායික් කරන්න ඒ වගේ මාලය අදස්කමෙන්ට් කරන්න ෂයා කරන්න සෆ්ට්‍රයි් කරන්න ආයත් වඩියකින් හම්බෙමූ.